ඔනෙතෙන් ජනත් මේ වෙනකොටත් ජනත්ගේ හැම ඔත්තුවක්ම පොලිසියට ලැබිලා තියෙන්නේ. ඉතින් දැන් තියෙන්නේ ජනත් ඉක්මනට කොටු කරගෙන මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයන එක. රේඛා හැම ප්‍රශ්නයකටම උත්තර දන්නා වුණාට රේඛා දන්නේ පොඩ්ඩේ කියලා තමයි මට නම් හිතෙන්නේ. රේඛා දන්නේ නැහැ ජනත් කරපු වැඩේ මොකද්ද කියලා. කොහොම anu අවසානයේට ඔය මරණයට මේ තුන් දෙනාම මාට්ටුයි කියලා හිතන්නත් පුළුවන්. කොහොම හරි මෙතනදී රේඛාට ඕනි උනේ දේපල සහ සේකරටත් ඕනි උනේ සල්ලි දේපල සහ හැබැයි මෙතනදී ජනත් ඕනි උනේ ජානුව. ජානුවට තියෙන කෑදරකමින් තමයි මේ හැම දෙයක්ම ජනත් සිද්ධ කරේ. අන්නේ නිසා ජනත් මිනිහ මරන්නේ වුණත් වැස්ති වෙලා හිටියේ. ඉතින් ඒ හින්දා කියන්න බෑ පීටර්ගේ මරණයට සේකර ජනත්යි දෙන්න එකතු කරගෙන මේ හැම දෙයක්ම කරා කියලා. ඉතින් ඔකටම කලින් මෙතෙන්දී ජනත් සේ හම්බුණ පොලිසියට ගොඩාක් දුරට ප්‍රශ්න විසඳගෙන ඉවරයි කියන්න පුළුවන්. කොහොම නමුත් මෙතනදී රේඛා කටහැරියා නම් එහෙනම් බාගෙට බාගයක් ප්‍රශ්න ඉවරයි. සේකර අල්ලගන්නවා කියන එක නම් මෙතනදී ගොඩාක් අමාරුයි. මොකද සේකර කියන්නේ කට්ට කපටිය. ඒ වගේම සේකර මේ වෙනකොටත් කෙල්ල කීයක් අනාථ කරාද? ඒ අනාථ කරපු කෙල්ලගේ අම්මයි තාත්තයි තමයි මෙතන පොලිසියට ඇවිල්ලා ඉන්නේ. ඒතෙ මෙතනදී ඒ කෙල්ල අහුණා නම් මෙතනදී සේකරගේ හැම ඔත්තුවක්ම කියන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඉදිරියේදී ජානු කතාව හිතාගන්නවත් බැරි විදිහට තමයි නිමාවකටපත් වෙන්නේ. කොහොම නමුත් අවසානයේදී රේඛාට දඩුවම් විඳින්නම සිද්ධ වෙනවා මේ පීටර්ගේ මරණයට. ඒ වගේම රේඛාට ජානු වෙනුත් හොඳ දැනුමක් ලැබෙයි කියලා හිතනවා. මොකද ජානු මේ හැම දෙයක්ම දැරගෙන හිටියා නම් කිසිසේත්ම මේ වගේ ප්‍රශ්නයක් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ කියලා දැන් අපිට කතා බලන අපිට තේරෙනවා. ඉතින් යාළුවනේ අපි බලමු ඉදිරියට මේ ප්‍රශ්න කොහොමද එකින් එක ලිහෙන්නේ කියලා. සහස්ත අවසානයේදී ගේ හිමිවනවා කියන එක නම් ස්ථිරයි. ඔයාලටත් හිතෙනද පහලින් කමෙන්ට් කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.